හරි ආයුබෝවන් මේ අද අපි යන්නේ theory of production පාඩම ඔයාලගේ business economics වල මේ එතකොට ඔයාලා මේක තමයි දාලා තිබ්බේ මට කරලා දෙන්න කියලා මේ පාඩම අමාරුයි මේක කරලා දෙන්න කියලා තමයි දාලා තිබ්බේ එතකොට මම පොඩ්ඩක් මේක අර short විදිහට ඔයාලට සාමාන්‍ය ඔයාලා දන්නවනේ university වල කොහොමද exam එකට උත්තරයක් ලියන්නේ අනේ ඒ ලියන system එකට ඔයාලා short note එකක් ගහගන්න පුළුවන් විදිහට මම මේ පාඩම පැහැදිලි කරලා දෙන්න තමයි මේ යන්නේ හරිද එතකොට මෙහෙම පැහැදිලි කරලා දෙද්දී අද්දී මම පාඩමේ මුල ඉඳලම පැහැදිලි කරන අගටම එතකොට ෂෝට් විනාඩි 25ක විතර වීඩියෝ කැලලකින් තමයි සාමාන්‍ය පැහැදිලි කරන්නේ. ඔයාලා මේක ෂෝට් නෝට් එකක් විදිහට ලියාගත්තොත් හොඳයි. හරි. එතකොට මේක මට එවලා තිබ්බේ යාපන විශ්වවිද්‍යාලයෙන්. එතකොට යාපනයේ විශ්වවිද්‍යාලයේ තියෙන බිස්නස් ඉකොනොමික් කියන සබ්ජෙක්ට් එකේ එක තමයි මම මේ කරන්නේ. එතකොට ඔයාලට කැමති නම් ඕන විශ්වවිද්‍යාලයක මට PDF එක එවන්න මම ක්ලියර් විදිහට පැහැදිලි කරලා එවනවා ඕනම සබ්ජෙක්ට් එකක්. හරි. යුනිවර්සිටි ලෙවල් එකේ. හරි. එතකොට අපි වැඩි ලොකු කතාවක් නැතුව අපි යමු අද පාඩමට theory of production මොකද්ද මේ theory of production කියලා කියන්නේ හැතරම මම මේ page එකෙන් page එකට ඔයාලට පැහැදිලි කරනවා එතකොට මේකේ මේ අර හැඳින්වීම කොටස ඔයාලගේ page number 4 හතරවෙනි එකේ තමයි තියෙන්නේ ඒක කියලා තියෙනවා මොකක්ද මම මේ short විදිහට කියන්නේ එතකොට ඒක කියලා තියෙනවා මොකක්ද මේ input අපි දන්නවා introduction එක කියන්නේ මොකක්ද මේ production එක කියලා තමයි මෙතන හඳුන්වන්නේ එතකොට මේ input කියලා කියන්නේ මොකක්ද input කියලා කියන්නේ මොකක්ද ඉන්පුට් කියලා කියන්නේ අපි සාමාන්‍ය සිංහලෙන් කියවන යෙදවු. හරි. යෙදවු මොකක් බවටද අපි හරවන්නේ සාමාන්‍ය නිෂ්පාදනයේ? මෙතන මේ යෙදවුන් විදිහට ගන්න අපි සාමාන්‍ය ප්‍රොඩක්ෂන් ගුඩ් ඇන් සර්විසස්. ඒ කියන්නේ මොකක්ද? මේ ප්‍රොඩක්ෂන් එක කරන්න අදාළ භාණ්ඩ හා සේවා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් අපි රොටියක් හදන්න ළමයි මේ රොටියක් හදන්න අපි ගන්න මොනවද? පිටි. පිටි ලුණු ආන් ඒ වගේ. යෙදවුන් හරි. එතකොට යෙදවුන් ඉන්පුට්. ඉන්පුට් මොකක් බවටද පත් කරන්නේ? අවුට්පුට් එකක් බවට. output එකක් බවට පත් කරනවා output කියලා කිව්ව ළමයි output කියලා කිව්වේ output කියලා කිව්ව ළමයි සාමාන්‍ය good and service වලට ඒ කියන්නේ අපි සාමාන්‍ය පිටියම හදලා මොනවද මම හදන්නේ අපි සාමාන්‍ය ගන්නෙ රොටියක් පිටි දාලා එතකොට ලුණු දාලා අන්න ඒ වගේ වතුර දාලා යෙදුම් දාලා අපි මොකද කරන්නේ නිමෝමක් බිහි කරනවා අපි මේකට තමයි ළමයි කියුවේ ප්‍රොඩක්ෂන් එකක්. එතකොට මේක මොකක්ද වෙන්නේ? දැන් සාමාන්‍ය සරලව කිව්වොත් එහේ මොකක්ද? මෙන්න මේ ඉන්පුට් එකක් දාලා මොකක් ට්‍රාන්ස්පෝර්ට් කරන මොකක් බවටද? මොකක් බවද? අවුට්පුට් එකක් බවට හරවනවා. එතකොට අපි මේකට කියනවා නිෂ්පාදනය කියලා කියනවා ප්‍රොඩක්ෂන් එකක් කියලා කියනවා. එතකොට අපි මේකෙන් එළියට එන්නේ good and services good and service අපි ඔය යූස් කරන භාණ්ඩ සේවා. එතන මෙතන ඇතුළට දාන්න මොකද තමයි? ඒ නිෂ්පාදනය ඇතුළට දාන්නේ අපි ප්‍රොඩක්ෂන් එකට අදාළ good and service. හරිද? ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අර අපි කිව්ව පිටි වගේ ඒවා තමයි ඇතුළට දාන්නේ. ඕක තමයි පළවෙනි page එකේ වැඩියෙන් තියෙන්නේ. එතකොට ඒක කියනවා ඊළඟට හතරවෙනි පිටුව ආයි කියන මොකද්ද? මේක මේ physical conversion එකක් වෙන්න ඕනේ නැල්ලු. ඒ කියන්නේ නිෂ්පාදනයක් කියලා කියන්න physical conversion එකක් වෙන්න ඕනම නැල්ලු. හතරවෙනි පිටුව බලන්න මම පොඩි ෂෝට් නෝට් එකක් ගහගත්තා මට මේ විනාඩි 10න් 15න් තමයි මම මේ ෂෝට් නෝට් එක ගහගත්තේ එතකොට මේකේ සමහරක්යෙන් වරදින්නත් පුළුවන් මොකද 100%ක් සර්ව සාධාරණ නැහැ මොකද මම ඕකට ඔයාලා මේ සිලබස් එක ඉගෙන ගන්න නෙමෙයි මම මේ කරන්නේ එතකොට මට තියෙන ඉකෝන් දෙනුමත් එක්කම බලලා තමයි මම කරන්නේ එතකොට ඔයාලා විනාඩි 10ක් 15කින් ගහපු ෂෝට් නෝට් එකකින් තමයි මම මේ සමස්ත පාඩම කියලා දෙන්නේ හරි එතකොට මේ ෆිසිකල් කන්වර්ෂන් එකක් වෙන්න ඕනේ නැල්ලු ඒ කියන්නේ මොකද්ද ඔය පිටි දානවා එලියට් එනවා ඒ වගේ අර පේන්න ෆිසිකල් එකක් වෙන්න ඕනේ නැලු උදාහරණ විදියට කියනවා මම මොකක්ද ට්‍රාන්ස්පෝටේෂන් ස්ටෝරේජ් ගබඩාකරණයයි ප්‍රවාහනයයි කියන එක ළමයි ඇත්තට මේක නිෂ්පාදන කාර්යයක් හැබැයි ඒක අනිවාර්යයෙන්ම පේනවද මේ නිෂ්පාදන කාර්යයක පේනවද දාන මොනවත් නෑ එලියට් ගන්නවා පේන්නේ නෑ ප්‍රවාහනය වගේ එකකින් එහෙම ෆිසිකලි පේන්නේ නෑ හරිද හරි එතකොට ඒකට තමයි බෙස්ට් එක්සැම්පල් එකක් හරි ඊට පස්සේ ළමයි හතරෙන් පිටු ඉවරයි අපි යම් පස්සේ පිටුවට පස්සේ පිටුවේ කියනවා මොකක්ද ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් production function ඔබ තමයි අපි පොඩ්ඩක් හතරවෙනි පිටුවේ කිව්වේ නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා. ඒතකොට මේ production function එකක් කියලා කියන්නේ මොකද ළමයි? production function එක. නිෂ්පාදන ශ්‍රිතය කියලා කිව්ව අපි. ඒ ලොල් වල. එතකොට මෙන්න මේ නිෂ්පාදන ශ්‍රිතය අපි කිව්ව මොකද්ද? ඒතරම් අපි කිව්ව මොකද්ද? යෙදවුම් හා නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධය කියලා තමයි ඒ දවස්වල කිව්වේ. එතකොට මෙතනත් කියන මොකද්ද? technological relationship of
input 10 output ඔච්චරයි ළම මතක තියාගන්න ඕනේ ලොකු හැලිලා මතක තියාගන්න එපා මෙච්චරයි උත්තරේකට ඇහුවොත් මෙහෙම ලියන්න ඊට පස්සේ එතකොට මොකද්ද මේකේ පෙන්වන්නේ මෙන්න මේ function එකකින් පෙන්වන්නේ මොකද්ද මේ function එකේ පෙන්වන්නේ මොකක් හරි මේ label අපි දන්නවා label සහ capital කියන දෙක තමයි යෙදවුම් විදිහට use කරන්නේ එතකොට මෙන්න මේ යෙදවුම් භාවිතා කරලා කොහොමද මෙන්න මේ q නැත්නම් quantity එක මෙන්න මේ ප්‍රමාණය තීරණය වෙන්නේ කියන එක තමයි මෙන්න මේ function එකෙන් කියන්නේ එතකොට මෙන්න මේ function එක මෙහෙම තමයි හැදෙන්නේ production function එක එතකොට ළමයි මේ production function එකේ පෙන්වන්නේ යෙදවුම් භාවිතා කරලා ගන්න පුළුවන් උපරිම minimum ප්‍රමාණය තමයි විතර පෙන්වන්නේ එතකොට මේකේ decision ගන්න පුළුවන් අපිට මේ production function එකේදී අපලා decision ගන්න පුළුවන්ලු මොනවද ගන්න පුළුවන් ප්‍රයිස් එක තීරණය කරන්න පුළුවන් අදාළ භාණ්ඩයේ ප්‍රයිස් එක ඒ කියන්නේ කොස්ට් එක දිහා බලලා ප්‍රයිස් එක සහ ඒ අදාළ භාණ්ඩයට ඇති ඩිමාන්ඩ් එක මත කොහොමද අපි මේක නිෂ්පාදනය කරන්නේ අන්න ඒ වගේම ඩිමාන්ඩ් ෆෝ අවුට්පුට් මේ අවුට්පුට් එකේ තියෙන ඩිමාන්ඩ් එක අන්න ඒවා තීරණය කරද්දී මෙන්න මේ ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක කියන ඊටාම වැදගත් කියලා කියනවා ඊට පස්සේ මෙන්න මේ ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක ඒතකොට අපි පස්සෙනි වීඩියෝ ඔච්චරයි කියන්නේ අපි මේ පස්සෙනි වීඩියෝෙන් අපි යනවා ළමයි 6 වෙනි වීඩියෝ මම කිව්වා මේක ෂෝට් විදිහට යන්න කියලා ඒතකොට 6 වෙනි වීඩියෝ කියනවා මෙන්න මේ ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක අපි සාමාන්‍ය ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක බෙදනවා කොටස් දෙකකට. ඒක බෙදන්නේ මොකද්ද? මෙන්න මේ නිමවුම, ඒ කියන්නේ නිමවුමයි පිරිවැය අතර තියෙන සම්බන්ධතාවයට මඟ පෙන්වන්න ඕන නිසා මේක ළමයි කියන මොකද්ද? ෂෝට් ඇන්ඩ් ලොන්ග් රන් ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් කියලා මාතෘකාවක් තියෙන්නේ. අන්න ඒ ටොපික් එක යටතේ මොකද්ද අපි කියන්නේ? මෙන්න මේ ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක කොටස් දෙකකට බෙදනවා. එකක් මොකද්ද? එකක් ෂෝට් රන් අනිත් එක ලෝන් රන්. එතකොට මෙන්න මේ ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක කොටස් තියෙනවා දෙකක් තියෙනවා. මොකද්ද? ෂෝට් රන් සහ ලෝන් රන්. එතකොට අපි දන්නවා ෂෝට් රන් කියලා කිව්වෙ මොකක්ද? ද ෂෝට් රන්. එතකොට 6 වෙනි එකෙන් අපි යනවා 7 වෙනි එකට. 6 වෙනි එක උග තමයි දෙකකට බෙදෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ 7 වෙනි පිටුවේ කියනවා page එකේ කියනවා ද ෂෝට් රන් ඇන් ලෝන් රන් කියලා ටොපික් එකක් තියෙනවා. ඒක කියනවා මොකක්ද? එක ෆැක්ටර් එකක් හරි ෆික්ස් තියාගත්තොත් එක මෙන්න මේ ෂෝට් රන් කියන එක තමයි උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් කර්මාන්ත ශාලාවේ ඔන්න සේව් එකේ මාරු කරනවා එක එක ඒවා යන්ත්‍ර සූත්‍ර මාරු කරනවා හැබැයි ගොඩනැගිල්ල මාරු කරන්නේ නැහැ ළමයි ගොඩනැගිල්ල එහෙමම තියාගන්නවා එතකොට නිෂ්පාදනය සඳහා යොදවන එක ෆැක්ටර් එකක් ෆික්ස්ඩ් කොන්ස්ටන්ට් එකක් වෙනස් වෙන්නේ නැහැ ඉස්තාවරු තියෙනවා හරි අන්න එහෙම එක සාධකයක් හරි ඉස්තාවරු තියාගත්තොත් අපි ඒකට කියනවා ෂෝට් රන් එක කියලා කියනවා එතකොට එහෙම ගත්තොත් මේ මොකද්ද කියන්නේ එක ෆැක්ටර් එකක් ඔය 10 වෙනි පිටුවේ කියනවා එක ෆැක්ටර් එකක් හරි ෆික්ස් තියාගත්තොත් ඒකට අපි කියනවා ෂෝට් රන් එක කියලා ඊට පස්සේ ෂෝට් රන් එකේ ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක තමයි කොහොමද තියෙන්නේ ෂෝට් රන් එකේ ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක ගැන කියනවා 8 වෙනි පිටුවේ බලන්න ෂෝට් රන් එකේ ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක ගැන කියනවා කොහොමද q සමානයි q කියලා කියන්නේ quantity ප්‍රමාණය ප්‍රමාණය සමානයි f වරහන් l k උඩ ඉරක් ගහලා කියේකි ඇයි එහෙම ඉරක් ගහන්නේ අපි ෂෝට් රන් ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එකේ උඩ ඉරක් ගහන්න හේතුව තමයි 8 වෙනි පිටුවේ තියෙන්නේ එහෙම හේතුව තමයි කැපිටල් කියන ඒවා ස්ථාවරයි. ඒ කියන්නේ ප්‍රාග්ධන ඒවා ස්ථාවරයි. මම කිව්වේ අර ප්‍රාග්ධන යන්ත්‍ර සූත්‍ර නැත්තම් ගොඩ නැගිල්ලෙන් වෙනස් කරන්න. හැබැයි ලේබල්ස් ලා වෙනස් කරනවා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ මොනවද වෙනස් කරන්නේ? ලේබල්ස් ලා කියන එක වෙනස් කරනවා. ඒ කියන්නේ ශ්‍රමිකයෝ වෙනස් කරනවා. හැබැයි කැපිටල් එක වෙනස් කරන්නේ නැහැ. ඇයි මේ කැපිටල් එකට k දැම්මේ c දාන්න නැතුව? ආ හේතුව තමයි ළමයි c කියන එක යූස් කරන්න බෑ. හේතුව තමයි cost කියන එකට cost. cost කියන එක c දාන එක නිසා තමයි k දැම්මේ. මේ ඉරක් ගන්න එක වෙනස් වෙන්නේ නැහැ ස්ථාවරයි කියන්නේ. එතකොට q සමානයි මෙන්න මේ f වරන් l ප්‍රමා k. එතකොට මේ යෙදවුම් දෙක තමයි ලේබල් සහ කැපිටල්. එතකොට ඒක මත තමයි. එතකොට ඔයාලට පැහැදිලිවම තේරෙනවා මේක කොන්ස්ටන්ට් නම් ළමයි අපිට ප්‍රමාණය වැඩි කරන්න ඕන නම් අපිට වැඩි කරන්න ඕනේ අය මොනවද? ලේබල්ස් ලා ගන්න. එතකොට මේක කොන්ස්ටන්ට් නම් අපේ නිමවුම් ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරගන්න ඕන නම් අපිට වැඩි කරගන්න ඕනේ ලේබල්ස් ලා ගන්න. හරි. ඒක තමයි දැන් කියන්නේ. ඊට පස්සේ මේක තීරණ වෙන්නේ ළමයි මතකද අපි ඒ කාලේ ඉගෙන ගත්ත කෙටි කාලයේදී හීනවන පළදානීතියට අනුව තමයි තීරණ වෙන්නේ කියලා. එතකොට මෙතනත් මොකද ළමයි කියන්නේ? ආ මෙතනත් කියනවා variable proportions. ඒ කියලා කියන්නේ ළමයි මේ අර විචල්‍ය සාධක අනුපාත නීතිය කියලාත් අපි ඒ දවස්වල කිව්වා. මතක නම් වාල්ට. එහෙම කිව්වා. ඊට පස්සේ මේක තීරණ වෙන මොකක්ද? ආයි කියන මොකද්ද? ඒකට තවත් නමක් කියනවා law of diminishing return කියලාත් කියනවා. ඒ කියන්නේ හීනවන පළදානීතිය කියලාත් කියනවා. එතකොට ආයි ලෝන් රන් දැන් ෂෝට් රන් එක ඉවරයි. ඒ පේජ් එකෙම තියෙනවා ලෝන් රන් එක. ඔයාලට පැහැදිලි ෂෝට් රන් කියන්නේ මොකක්ද කියලා. සහ ඒකෙම තියෙනවා ලෝන් රන් එක. ලෝන් රන් එක ළමයි වෙන්නේ මොකක්ද? ආ අපි දන්නවා ලෝන් රන් එකේ වෙන්නේ සියලුම වේදවුම් වෙනස් කරනවා. සියලුම වේදවුම් කැපිටල්. ඒ කියන්නේ කැපිටල් කියන ළමයි මෙතන කර්මාන්ත ශාලාව යන්ත්‍ර සූත්‍ර සේවකයෝ හැම එකක්ම වෙනස් කරනවා වැඩි කරනවා.
හරි එතකොට ඔයාලට තේරෙන්න ඕනේ quantity ප්‍රමාණය සමානයි එලුත් වෙනස් වෙනවා මෙන්න මේ capital කියන එකත් constant එකක් නැහැ k කියන එකත් එහෙම විස්තරවම නැහැ මොකද ගන්න ඒකත් වෙනස් වෙනවා එතකොට ළමයි ඔයාලට තේරෙනවා minimum වැඩි කරද්දී මෙන්න මේ දෙකේ කොහොම හරි ප්‍රමාණයෙන් දෙකේ capital මෙච්චරක් වැඩි කරනවා labels මෙච්චරක් වැඩි කරනවා කියලා වැඩි කරලා කොහොම හරි minimum වර්ධනය කරගෙන මේ හැකියාවක් තියෙනවා හරි එතකොට ඒකට අපි කියනවා loan run production function එක කියලා එතකොට මේක තීරණය වෙන්නේ ළමයි මොකද්ද low return to scale එකෙන් මේකත් අපි මට මතකද ගන්න පරිමාණානුකූල පළදා නීතිය කියලා කිව්වේ දිගු කාලයේදී මේ හරියට හිනවන පළදා නීතිය මේක පරිමාණානුකූල පළදා නීතිය එතකොට ඒක අනුව තමයි ඒක තීරණය වෙන්නේ හරි එතකොට මේකේ සියලුම දොන් ළමයි මොකද්ද විචල්‍ය variables වලින් එතකොට මේ සියලුම දොන් විචල්‍ය දොන් වලින් තමයි සමන්විත වෙන්නේ දිගු කාලයේදී හරි ඒකත් එහෙම කියනවා ඊට පස්සේ 8 වෙනි පිටුවෙන් අපි යනවා ළමයි 9 වෙනි පිටුවට මම කිව්වා short විදියට යන්න මේ වීඩියෝ ටික හරි ඊට පස්සේ අපි යනවා 9 වෙනි පිටුවට 9 වෙනි පිටුවේ මොකද ළමයි කියන්නේ ආ ඒකෙදිත් අර ටිකමයි කියන්නේ මොකද්ද short run එකේදී quantity වැඩ කරගන්න අපිට වැඩි කරන්න ඕනේ l එක quantity ප්‍රමාණය increase කරන්න l කියන නැත්නම් labels කියන එක මොකද්ද increase කරන්න ඕනේ වැඩි කරන්න ඕනේ increasing අත් දෙන්න ඕනේ තේ increase කරන්න ඕනේ හරි ඊට පස්සේ ආයෙම ළමයි මේ කියන්නේ ආයවලේ PDF එකේ විදිහටමයි මම යන්නේ. එතකොට මෙන්න මේ පිරිවැය සහ මෙන්න මේ quantity එක අතර ප්‍රමාණය අතර සම්බන්ධතාවය පැහැදිලි කරගන්න අපිට මෙන්න මේකේ concept තුනක් අපි සාකච්ඡා කරනවලු ඔයාලට අනුව. හරි. එතකොට පළවෙනි එක කියනවා ළමයි total product නැත්නම් අපි එකට කියනවා මේ 8 වෙනි page එක 8 වෙනි page එක යන්නේ අපි concept තුනක් කතා කරනවා. එකක් තමයි total product නැත්නම් TP මුළු පළදාව කියලා කියන්නේ ඕකට. කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ඒ ආයතනය හදන සමස්ත නිමුම් ප්‍රමාණය. සබන් කරන සබන්කට 1000ක් හදුවද? හා මුල් බලදාව 1000යි. ටෝටල් ප්‍රොඩක්ට්. හරි ඊට පස්සේ ගත්තොත් එහෙම ඊළඟ කතා කරනවා මාර්ජිනල් ප්‍රොඩක්ට්. ඒකට අපි එකට කියනවා MP කියලා. මාර්ජිනල් ප්‍රොඩක්ට් කියලා කිව්ව ළමයි. හරි අපි ඒක පොඩ්ඩක් පැහැදිලි කරමු ඊට පස්සේ. දැන් තමයි මම මෙහෙම යන්නම්. මාර්ජිනල් ප්‍රොඩක්ට්. ඊට පස්සේ ඒකට අපි කිව්වා ආන්තික බලදාව කියලා. මොකද්ද? නිෂ්පාදනය sorry. හරි ඒක ඊළඟ මම පැහැදිලි කරනවා. ඊට පස්සේ ඊළඟ ළමයි average product නැත්තම් AP සාමාන්‍ය පළදාව කියලා තමයි අපි ඉස්සර කිව්වේ. සාමාන්‍ය පළදාව කියලා කිව්වේ මොකද ළමයි? මම දැන් මේක කොහොමවත් ඉස්සරහට පැහැදිලි කරනවා. දැන්ට මම නිකන් කියන්න සාමාන්‍ය පළදාව කියලා කිව්වේ මොකද්ද? සාමාන්‍ය පළදාව කියලා කිව්වේ අපි කොච්චි කඩනවා කියලා හිතන්න මිරිස් කඩනවා කියලා හිතන්න මිරිස් කැඩුවොත් සම්පූර්ණයෙන්ම එක මිරිස් ගහකින් මිරිස් කොච්චරක් කැඩෙනවද කියන එක තමයි සාමාන්‍ය පළදාව කියලා කිව්වේ. හරි? එතකොට සමස්ත මිරිස් ප්‍රමාණය නම් මෙච්චරයි. එතකොට එක යෙදුමක් වැඩි කරොත් කොච්චර බලදාවක් එක දුනවද කියන එක තමයි කොච්චර මිරිස් කරල් ප්‍රමාණයක් එක ගහක් වැඩි කරොත් කොච්චර මිරිස් කරල් ප්‍රමාණයක් වැඩි කරනවද කියන එක තමයි මෙන්න මේ MP කියලා කිව්වේ. හරි. දැන් හිතනවා පොඩ්ඩක් පැහැදිලි වෙන්නේ නැති කියලා දැන්ට. හරි. මේක දැන් අපිට ගණන් කරන්න තියෙනවා. එතකොට 9 වෙනි page එකේ ඔච්චරයි කියන්නේ අපි යනවා 10 වෙනි page එකට. අපි 10 වෙනි page එකට යනවා. දැන් බලන්න බයි 10 වෙනි page එක. 10 වෙනි page එකේ මොනවද තියෙන්නේ? ආ. labels ලා. එකේ ඉඳලා දිනවම පහට. නෑ බිංදුවේ ඉඳලා 1 2 3 4 5 කියලා ඔහම තියෙනවා. ඊට පස්සේ TP total product එක. Total product එකේ තියෙනවා බිංදු ළමයි labels ලා බිංදුවේදී වැඩ කරන්නේ නැත්නම් minimumක් නැහැනේ. ඔයාලට තේරෙනවා labels මේ ශ්‍රමයේ බිංදුවේදී ශ්‍රමිකයන් නැත්නම් නිෂ්පාදනයක් වී වෙන්නේ නැහැ. මිනිස්සු නැත්නම් වැඩ කරන්නේ නැහැනේ. ඒතකොට දෙන්නේ බිංදුව. ඊට පස්සේ මොකද්ද? මුළු නිෂ්පාදිත නෙමෙයි TP කියලා කිව්වේ මුළු නිෂ්පාදිත. කියන්නේ මුළු සබන් කැට compare නම් මුළු සබන් කැට ගන්න. ඉතින් මිනිස්සු සබන් කැට හදන්නේ නැත්නම් මිනිස්සු බිඳුවයි නම් අනිවාර්යෙන් මුළු නිෂ්පාදිතය බිඳුව. ඊපස්සේ ඕක එක මිනිහෙක් වැඩර ගන්නවා. වැඩර ගත්තට පස්සේ ළමයි මේ මොන්න සබන් කැට හතරක් පටන් හදන්න පටන් ගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලගේ example එක මෙතන තියෙන 10 වෙනි page එකේ ඊට පස්සේ දෙවෙනි මිනිහා ගද්දී ඕන්න 10ක් හදනවා නිෂ්පාදනය. ඊට පස්සේ තුන්වෙනි මිනිහා ගද්දී ඕන්න ළමයි 13ක් හදනවා. ඊපස්සේ 4 වෙනි මිනිහා ගද්දී 15ක් හදනවා. එතකොට 5 වෙනි මිනිහා ගද්දී 16ක් හදනවා. හරි, කොහොම තමයි ඔයාලට තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා MP. MP. MP එක ළමයි MP කොහොමද ගණනය කරන්නේ? තමයි MP මේ ඔයාලගේ මේ දීලා MP ගණනය කරන විදිහෙන් දීලා තියෙන්නේ පස්සේ. හරි. ඒක තමයි පොඩි අවුලකට තියෙන්නේ. AP MP ගණනය කරන විදිහ දීලා තියෙන්නේ පස්සේ. හැබැයි මම කියලා දෙන්නම්. MP අපි හැම වෙලේම ගණනය කරන්නේ මෙන්න මං කියන්නේ මිරිස් පැල ගන්න වැඩි කරනවා වගේ මෙතන ලේබර් කෙනෙක් වැඩි කරනවානේ. එක ලේබර් කෙනෙක් වැඩි කරද්දී TP කොච්චරක් වැඩි වෙනවද? මුළු නිෂ්පාදිතේ. එක මිරිස් පැලයක් නැත්නම් එක මිනිස්සෙක් වැඩි කරද්දී වැඩියෙන් කොච්චර සබන් හදනවද? ආ එක මිනිහෙක් වැඩි කරා මෙතන හතරක් හදුවා. ඒක කොහොමද අපි හොයන්නේ? ආ මෙතන වෙනස බෙදනවා මෙතන වෙනසින්. ඒ කියන්නේ
delta TP බෙදනවා වෙනස කියලා කියන තමයි delta කියලා කිව්වේ. ඒතකොට මේතන වෙනස TP බෙදනවා. මොකද්ද? delta labor ප්‍රමාණය තමයි මෙතන හොයන්නේ. හරි? අහ්. උතරගත්තොත් එහෙනම් කොහොමද වෙන්නේ? හතර බෙදීම එකමේ උඩට හතර දැම්මොත් මේ මෙතන වෙනස හතරයි බෙදීම කියද? හතරයි මෙතන. හරි මැද දාන්න තමයි මේ. මෙතන හරි මැද දාන්න. ඒතකොට ඔයාලට ඇඳගැනීමේ පහසුවක් තියෙනවා. ඔය සමහරක් තැන්වල මේවා ගෙලින් දානවා. ඒ වුණාට ඔයාලට හරි මැද දාන්න. ඒතකොට තමයි පැහැදිලි. හරි. එතන මෙතනත් මොකද උනේ ළමයි? මෙතනත් එක ශ්‍රමිකයෙක් වැඩ කරා. බලන්න 4 ඉඳලා 10ට වැඩි වුණා. කීයක්ද 4 ඉඳන් 10ට? ආ 4 ඉඳන් 10ට තමයි 6ක් වැඩි වුණා. මේ 4 ඉඳන් 10ට 6ක්. එතකොට ඩෙල්ටා TP 6යි වෙනස. මෙතන 1යි. එතකොට 6 බෙදීම 1 කියලා කියන්නේ එතන 6යි. මේ මෙතන වෙනස මෙතන වෙනසින් බෙදෙනවා. එතකොට මෙතන කීයක් වැඩි වුණාද? මිනිස්සු නම් ඔන්න 2 ඉඳලා 3ට වැඩි කරා එකක් වැඩි කරා 10 ඉඳලා නිෂ්පාදනයේ 3යි. අම්මට සිහි 3 බෙදීම 1 මේ 3 බෙදීම 1. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා බලන්න. කලින් 1 එක එකක් වැඩි කරද්දී නිෂ්පාදනය වැඩි වුණා. දැන් අඩු වෙන්න පටන් ගන්නවා. ආ දැන් බලමු. මෙතන මේ තව එකක් වැඩි කරා. ඒත් මොකද වෙලා තියෙන්නේ? ආ නිෂ්පාදනය 13 ඉඳලා පල්ලෙහාට බැහැලා. බැහැලා නෙමෙයි වැඩි වෙලා 2ක් හැබැයි. 2ක්. ඒකට 2 බෙදීම 1 කියලා කියන්නේ ඒ 2යි. මෙතන ආ 15 ඉඳලා 16ට 1යි. මෙතනත් ශ්‍රමිකයෝ 1යි. ඒ ශ්‍රමිකයා 1යි හදලා දෙන්නේ. හරිද? පැහැදිලි. ඊට පස්සේ ආයෙ දීලා තියෙනවා AP. AP කොහොමද හොයන්නේ? ආ ළමයි AP හොයන්නේ. වල මොන හරි ප්‍රශ්න දිනනවා නම් මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාලා ප්‍රශ්න දිනේ අහන්න 076යි 7128යි 530යි. එතකොට ඔයාලගේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, මම ඊළඟ වීඩියෝ එක දාන්න මොටිවේට් වෙන්න ඔයාලගේ කමෙන්ට් එකකින්. හරි? එතකොට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකට යටින් සහ ප්‍රශ්න දිනන මැසේජ් එකක් දාන්න මාව සබ් කරලා තියාගන්න. මොකද ඉස්සරහට දාන වීඩියෝස් ඔයාලට වැදගත් වෙයි. එක්සෑම් එක ඔයාලේ 18ද කොහොද කියලා කිව්වේ. ඒක ගලින් මම වීඩියෝ ඔක්කොම දානවා. ඔයාලා කියන කිනේක දානවා. හරි? එනිසා සබ් කරලා තියාගන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න, දාන වීඩියෝ එක ඉස්සෙල්ලාම ඔයාල ගාවටම එයි එතකොට. හරි? එතකොට ඊට පස්සේ AP වන්නේ කොහොම ළමයි? AP වන්නේ TP බෙදනවා. මම කිව්වනේ මුළු සබන් මුළු කොච්චි ගාන කොච්චි ගස් ගාන බෙදුවත් හරියට එක ගහකට හොයාගත්තා ඉන්නේ. එතකොට මුළු සබන් ගාන, ඒක වැඩ කරන සේවකයා ගාන බෙදුවත් එක සේවකේ කොච්චරක් හදලාද කියලා හොයාගන්න පුළුවන්. ඒතොර මොකද්ද? TP බෙදනවා L වලින්. ආ එතකොට බිංදුව බිංදුවෙන් බෙදුවට ළමයි වටිනාකමක් ඇත්තෙම නැහැ. එතකොට 4 එකෙන් බෙදුවොත් එහේ උත්තරේ 4යි. ඒක මැදින් දාන්න යන්න එපා. ඒක මෙන්න මේ කෙලින් දාන්න. ඊට පස්සේ 10 දෙකෙන් බෙදුව ළමයි 5යි. 10 දෙකෙන් බෙදුවොත් අපේ උත්තරේ 5යි. ඊට පස්සේ ළමයි 10 දෙකෙන් බෙදුවා ඊට පස්සේ අපිට බෙදන් දින්න මෙතන පොඩ්ඩක් 10 දෙකෙන් බෙදුවා ඊපස්සේ 13 තුනෙන් ඔයාලගේ PDF එකේ මොකක් හරි අවුලක් තියෙනවද දන්නේ නැතන මොකක් හරි අවුලක් තියෙනවා. ඒතර 16 බෙදුවොත් නම් 5න් 10.6 3.20යි. ඒක හරි. ඊට පස්සේ මෙතන තියෙන්නේ 15 TP. TP බෙදීම 15 බෙදීම 4 කියලා කියන්නේ 3.75යි. ඒතර මේ මෙතන 13 බෙදීම 3 විදිහට එන්න ඕනේ. 13 බෙදීම 3 කියලා මෙතන දීලා තියෙන්නේ මම හිතන්නේ 4ද කොහෙද? හරි? එතකොට 13 3ෙන් බෙදපුවාම 4ක් කියලා එතන අරන් තියෙන්නේ. මේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති බලන්න. හරි 4යි කියලා අරන් තියෙන්නේ. කොහොම හරි මේ බලන්න. මට මේ හදිසිය මේ නෝට් එක ගහගද්දී එක වැරදුනක් දන්නෙත් නෑ. මේ PDF එක හදිසිය බලලා දාගත්තී. බලන්න 13 මේ 13 3ෙන් බෙදපුවාම 4ක් නම් එන්නේ නෑ. 12 නම් අවුලක් නෑ. 12ද දන්නේ නෑ මෙතන තියෙන්නේ. සමහරක් විට 12 වෙන්නේ නැති තියෙන්නේ. හරි? 12 ගත්තොත් නම් 12 3ෙන් බෙදුවොත් නම් 4යි. මෙතන 12 වෙන්නේ නැති මම දන්නේ. හරි? ඊට පස්සේ ඔයාල PDF එකේ මං අහගත්ත ෂෝට් නෝට් එකේ මේක. හරි. ඊට පස්සේ මොකක්ද මේක කියන්නේ? ආ මේක කියන්නේ ළමයි MB කියලා කියන්නේ එක ලේබර් කෙනෙක් වැඩි කරද්දි 1 ඇඩිෂනල් යුනිට් එකකින් එකකින් වැඩි කරද්දි ඇඩිෂනල් යුනිට් එකකින් වැඩි කරද්දි මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ ක්වොන්ටිටි එක කොච්චරකින් TP ක්වොන්ටිටි ප්‍රමාණය කොච්චරකින් වැඩි වෙනවද කියන එක තමයි මෙන්න මේ MP කියලා කියන්නේ කියලා කියනවා. එතකොට සාමාන්‍ය බලදාම කියලා කිව්වේ මොකක්ද? එක ලේබර් කෙනෙක් කොච්චරක් නිපදවනවද කියන එක තමයි සාමාන්‍ය බලදාම කියලා කිව්වේ කියලා කියනවා. 10 වෙනි පිටුවේ එතනින් ඉවර වෙනවා. දැන් 11 වෙනි පිටුව. 11 වෙනි පිටුවේ කියනවා. 11 වෙනි පිටුවේ කියනවා. මොකක්ද? ඒක පැහැදිලි කරලා දිනවා මේ TP MP AP කියන්නේ මොකක්ද කියලා. ඔන්න බලන්න ළමයි දැන් තමයි පැහැදිලි කරලා දින් TP MP AP කියන්නේ මොකක්ද කියලා. එතකොට TP හෙව්වේ මොකක්ද? TP කියලා කිව්වේ මුළු නිෂ්පාදිතේට, ටෝටල් ප්‍රොඩක්ට් එකට.
MP කියලා කිව්වේ එක one additional unit එකකින් labors ලා වැඩි කරද්දි කොච්චර ප්‍රමාණයක් මුල් ඵලදාවට යෙදුම් එක එකකින් වැඩි කරද්දි minimum කොච්චරක් වර්ධනය වෙනවද කියන එක තමයි අපි marginal product කියලා කිව්වේ. ඊට පස්සේ AP කියලා කිව්වේ average එක. Average product. ඒ කියන්නේ සාමාන්‍ය අගය. එක labor කෙනෙකුට එන සාමාන්‍ය අගය TP බෙදීමෙන් උත්තරය පැහැදිලි කරන්න තියෙන 11 වෙනි පිටුවේ. හරි මම හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. මේක ලියා ගන්නවා ලියා ගන්න. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ 12 වෙනි page එකට. අපි යනවා 12 වෙනි page එකට. දොළොස්වෙනි page එක ළමයි තියෙන්නේ මොනවද? වක්‍රය ඇඳලා. මොකද්ද? TP වක්‍රය. TP වක්‍රය මොකදලා තියෙන්නේ? මම තමයි TP කියන එක මතකද ඔයාලා අරකේ? මේ බලන්න TP කියන එකේ මුලින්ම TP මෙහෙම යනවා. ඒ කියන්නේ මොකද්ද? පළවෙනි save එකෙක් ගත්තොත් මොකද වෙන්නේ? පළදා වොන් ටිකක් වැඩි වෙනවා. ඔන්න දෙවෙනි save එකක් ගත්තොත් තව චුට්ටක් වැඩි වෙනවා. හරි? උන්නේ 1 2 ඔහොම ගත්තදි මොකද වෙන්නේ? ඔය චුට්ටු චුට්ටු වැඩි වෙනවා. හැබැයි ටික ටික ගන්න TP එක මොකද ළමයි උන්නේ? මිනිස්සු වැඩ කරන්නේ නැහැ මොකද හොර වුණා. හොර වුණාට පස්සේ මොකද උනේ? මිනිස්සු හොර වෙන්න පටන් ගන්නතර පස්සේ ඇයි අර අයිස් ගහන්නේ ළමයි? දැන් පළවෙනි සේව කියන ඌ වැඩ කරන්නේ නැහැ මොකෝ. අදී අධීක්ෂණයේ යදෙනවනේ ඌ. ඌ වැඩ කරනවා නැද්ද කියලා ඔන්න සේවකයා ඇවිල්ලා බලනවා, මේ කට්ටිය මැනේජර් ඇවිල්ලා බලනවා. හැබැයි ටිකක් වැඩිපුර පිරිසක් ඉදදී මොකද වෙන්නේ? අරුත් ඉන්නවලේ දැන් පොඩ්ඩක් කරා නම් ඇති. නොන මානසිකත්වයෙන් මොකද වෙන්නේ? එන්න සේවක වැඩි කරන්න TP කියන එක මොකද වෙන්නේ? උඩ ගිහිල්ලා එක්තරා මට්ටමක කොන්ස්ටන්ට් වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? පල්ලේ හයින් පටන් ගන්නවා. ඊට පස්සේ මාන ළමයි මෙතන බෑවුම මෙතන තියෙන ලොකු තඩ බෑවුමක් තියෙන. ඒක මොකද වෙන්නේ? මෙතන බෑවුම ඊටාම වැඩි. හරි. ඊට පස්සේ මෙතන හැබැයි අරතරන්නේ හැබැයි ඊතර බෑවුමක් නැත්තිමත් නැහැ. හරි. හැබැයි එන්න මොකද ළමයි වෙලා තින්නේ? බෑවුම කියන එක එන්න අඩු වෙලා තමයි තියෙන්නේ බෑවුම. හරි. හරි. ඊට පස්සේ අපිට තියෙනවා MP වක්‍රය පෙන්වන්නවා. MP මොකද පැහැදිලි කරලා තියෙන්නේ. ඔච්චරයි ඔය පොඩ්ඩක් ඔළුවේ ෂෝට් විදියට මේක මතක තියාගන්න. එච්චරයි. ෂෝට් නෝට් එකක් පළා ගහගන්න. දොරසෙන් පිටුවේ MP එක ඔහොම ගිහිල්ලා ඔහොම MP එක දීලා තියෙනවා. يعني මාර්ජිනල් ප්‍රොඩක්ට් එක. මාර්ජිනල් ප්‍රොඩක්ට් එක මොකද ළමයි උනේ? එක පාට මාර්ජිනල් ප්‍රොඩක්ට් එක වැඩි වෙනවා. يعني සේවකව ගන්න ඕන් අතිරේක වැඩි කරනවා. يعني ඊළඟ සේවකයා ඔහොම වැඩි කරනවා. ඊට පස්සේ ළමයි මොකද වෙන්නේ? එක්තරා මට්ටමක ඔහොම ගිහිල්ලා අනිත් සේවකයා ගත්තී මොකද වෙන්නේ? අලුතෙන් සේවකයා ගත්තා කියලා වැඩක් උන්නේ නැහැ. පොස්ට් එක විතරයි වැඩුනේ. වැඩි උනේ ප්‍රොඩක්ට් එකක් වැඩි උනේ නැහැ. ප්‍රොඩක්ට් එක අඩු වෙන්න පටන් ගන්නවා. හරි? හරි. ඔච්චර ළමයි ඒක දින්නේ. ඊපස් අපි යමු 12 වෙනි පිටුවට අවුලක් නැහැ. අපි යමු 13 වෙනි පිටුවට. 13 වෙනි පිටුවේ මොකක්ද කියන්නේ? Shape of TP MP curve. හරි? Shape of TP MP curve. ඒක කියනවා ළමයි මෙන්න මේ සාමාන්‍ය මෙන්න මේ curve ගේ කොටස් දෙකක් තියෙනවා. හරි? කියන්නේ මේ marginal product එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මොකක්ද මේ වැඩි වෙන අවස්ථාව increasing marginal return. මේ return එක වැඩි වෙන අවස්ථාව ලැබීම වැඩි වෙනවා. ඒ කියන්නේ ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ තමයි මොකද වෙන්නේ? diminishing වෙනවා. මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. මේ decrease වෙනවා. අඩු වෙනවා. අඩු වෙන අවස්ථාව. ඕනෝක තමයි රතු පාටින් තියෙන කොටස් දෙකක් විදිහට. අපිට ඊළඟ වීඩියෝ එකෙන් ওই දෙකේ ඉඳලා පැහැදිලි කරන්න ඉස්සරහට. හරි. දැනට මේ වීඩියෝ එකෙන් මේ ගොඩක් දික්ුණා වැඩි මම පොඩ්ඩක් පැහැදිලි කරා වැඩි උනාද මන් දන්නේ නැහැ. ඔයාලා කමෙන්ට් එක අනිවාර්යෙන් ඕනි ඉස්සරහා වීඩියෝ ටික දාන්න හැම එකේම පැහැදිලි කරලා දානවා. ඉක්මන් වැඩි නම් වේග වැඩි නම් ඒ ඔක්කොම මැසේජ් එකකින් යට දාන්න තේරෙනවා නම් ඒත් දාන්න. ඊළඟ වීඩියෝ එකේ ඉඳන් අනිවාර්යෙන් ඔයාලට ඕන පාඩම් ටිකට මට මැසේජ් එකක් දාන්න. මේ පාඩම කොහොමද ඉවර කරනවා? 18 වෙන්න කලින් ඔයාලා දාන PDF ඔක්කොම ඉවර කරනවා. හරි. මෙහෙනම් මැසේජ් එකක් දාන්න මාව සබ් කරලා තියාගන්න. කමෙන්ට් අනිවාර්යෙන් හොඳට ගියම ගහමු. අර එක්සෑම් එක ලියන විදිහක් තියෙනවනේ. ඔයාලා මේ ෂෝට් පොයින්ට් මතක තියාගෙන ලියන ක්‍රමයක් තියෙනවනේ. ලියන විදිහක් තෝරන්න මම වෙන වීඩියෝ එකකින් දාන්න එක්සෑම් එකේ කොහොමද මෙහෙම ලියන්නේ. අපි තියරි වලට දාගත්තාම මෙහෙමයි ලියන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් නම් දාන්න. හරි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.